අයිබෝන් කියල පිළිගන්නවා සියලුම දෙනාම SL Android YouTube channelකින් ගෙන තවත් වීඩියෝ එකකට. ඉති වීඩියකට යන කලින් ඔගොලු තාමත් අපේ channel එක subscribe කල නැත්තං දැන්ම subscribe කල්ලා bell icon එකත් click කල්ලා all කියලා දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔගොල්ලන්ට notification එකක් මාර්ගයෙන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මේකතර මං ඊට පස්සේ අමාරු කටියට උට අමාරු හිර වෙන තැනකට යන්නම්. අර ගිය සතිය කරපු ප්‍රයත්න ඉස්සරහා ටිකේ එච්චර අමාරු දෙයක් නැහැ කරගෙන යන්න පුළුවන්. මේ එතන තමයි අපේ කට්ටිය චුට්ටක් හිරුනේ මෙන්න මේ ලයින්ස් වලට වගේ ප්ලේන්ස් වලට වගේ ආවම තමයි ස්ට්‍රේට් ලයින් ඉන් 3D. හරිද? දැන් මටත් නම් තිබ්බ දෙයක් තමයි ඒ දවසට. දැන් අපි දන්නේ මොකද්ද? y සමාන ax + b කියන එකේනා 2D ප්ලේන් එක නම් ඉරක්. එතකොට මෙයා 3D ප්ලේන් එකේ ඉරක්ද? ලයින් එකක්ද මෙයා? නෑ, ඒක ඇත්තටම බැරි නම් එහෙම නෙමෙයි. ඔල්ලෝ කට්ටිය දන්නවත් ඇති ඔය ඩෙස්මෝස් කියලා එකක් නම් තියෙනවා මේ 2D ඒව ලස්සන්ට ඔය එක්සිබිට් ෆන්ක්ෂන්ස් ඉම්ප්ලිසිට් ෆන්ක්ෂන්ස් ඔක්කොම ඒක නම් ලස්සන පට්ට ඇඩ්වාන්ස් ඒක ලස්සන්ට මේ ප්ලොට් කරන්න පුළුවන්. ඒ වගේම 3D ප්ලොට් කරන්න තියෙනවා. මම නම් දැනුවත්ව පාවිච්චි කරන්නේ ඒක තමයි ජියෝජිබ්‍රා කියලා එකක් තියෙනවා. 3D කැල්කියුලේටර් කියලා එකක්. ඒකේම කට්ටියට ඔය මේ වගේව ගහලා බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම ස්ට්‍රේට් ලයින් අර 3D ස්පේස් එක ස්ට්‍රේට් ලයින් එකක් කියන එකේනා එයා අපි අර 2D වල බලාපොරොත්තු වෙන විදිහම එක්ස්ටෙන්ඩ් කරලා මේකෙන් ඉන්නේ නැහැ. හරිද? මෙයා ප්ලේන් එකක්. අපි යන බලමු 2D 3D ස්පේස් එකේ ලයින් එකක ඉක්වේෂන් එක ලියන්න කොහොමද කියලා. ඒතර ඇත්තට අපිට එතනත් අපි ඇත්තටම පාවිච්චි කරන වෙක්ටර්ස්. මොකද අර වෙක්ටර්ස් උයි වෙක්ටර් ස්පේස් එකයි ඒ වගේම කාටිසියන් ප්ලේන් එකයි එක උඩ එක හිතන එක ගොඩක් වැදගත් සහ ලේසි අපිට ඇඩිටික් කරගන්න. මොකද දැන් ස්ට්‍රේට් ලයින් එකක් කියලා කියන්නේ අපි කාටිසියන් ස්පේස් එක කතා කරන වෙක්ටර් ස්පේස් එක කතා කරන තුලන් අයිජේ කේවල නේද? අපි තුල බේවනේ වෙක්ටර් ස්පේස් මේ කාටිසියන් ස්පේස් එක කතා කරාට අපි ඒ කාටිසියන් ස්පේස් එක ඉක්වේෂන් එකට එන්නේ වෙක්ටර්ස් පාවිච්චි කරලා. එතකොට හිතන්නකෝ මේ තියෙන ලයින් එකක් න අපිට ඕන. ඉතින් x y z. හරිද? ඒතර ලයින් එකේ ලක්ෂණය මොකද්ද? එයාට නිශ්චිත ඩිරෙක්ෂන් එකක් තියෙනවා. ඒ අපේ ලයින් එකේ ඕන පොයින්ට්ස් ටිකක් කියා කරොත් අනිවාර්යෙන් ඉන්නේ නිශ්චිත ඩිරෙක්ෂන් එකේ. එතකොට අපිට ඕන ලයින් එක ඩිෆයින් කරන්න පුළුවන් එක්කෝ පොයින්ට්ස් දෙකකින් නැත්නම් එක පොයින්ට් එකයි ඩිරෙක්ෂන් එකයි. හරිද? අතර පොයින්ට්ස් දෙකේ කියන තැනත් මේ කතාව තියෙනවා. පොයින්ට්ස් දෙකෙන් අපිට ආයි 1 පොයින්ට් ඇන් ඩිරෙක්ෂන් කියන කතාව ගන්න පුළුවන්. මොකෝ පොයින්ට්ස් දෙකක් කියන අපිට පොයින්ට්ස් දෙකක් ඉන්නවා. එතකොට එක පොයින්ට් එක අපේ එක අවශ්‍ය 1 පොයින්ට් එක කියලා හිතන්න පුළුවන්. අනිත් පොයින්ට්ස් දෙක අපි වෙක්ටර්ස් දෙකකට දාලා මෙහෙම හිතන්න P Q කියලා අපේ පොයින්ට්ස් දෙක. එතකොට අපි 2 පොයින්ට්ස් ඉබ්බා තන්තර අපි යන්නේ ආයි මෙන්න මේ 1 පොයින්ට් ඇන් ඩිරෙක්ෂන් කියන අප්‍රෝච් එකට. අපි P කියන පොයින්ට් එක දාන්නා. ඊට පස්සේ 2 අනිත් අදාන්න අපි අද පොයින්ට් එක කියුනේ. විතර P Q දාන්නා අපිට මේ ඩිරෙක්ෂන් එක කියන කතා කරනගෙන අපි වෙක්ටර් එක ගන්න. හරිද? පොයින්ට්ස් දෙකක් එක්ක අපිට ලයින් එකක් ස්පෙસિෆයි කරන්න පුළුවන් පොයින්ට්ස් දෙකකින්. නැත්තම් 1 පොයින්ට් ඇන් ඒකේ පොයින්ට් එක හරහා තියෙන ඩිරෙක්ෂන් එක. හරිද? පොයින්ට්ස් දෙකක් තිබ්බත් අපි කරන්නේ එක පොයින්ට් එකක් කියාගෙන අනිත් එක ඩිරෙක්ෂන් එක අනිත් පොයින්ට් එක ඩිරෙක්ෂන් එක ගන්න පාවිච්චි කරලා වෙක්ටර්ස් වලින් තමයි අපි මේ ලයින් එක ඉක්වේෂන් එක ඩිරයිව් කරන්න අප්‍රෝච් කරන්නේ. හරිද? එතකොට මම මේක ඇඳලා තියෙන පින් කුරෙන් පාවිච්චි කරන්න ඕනේ නැත්නම් වෙලා අපරාදයි. එතකොට PQ කියලා අපිට මේම ස්පේස් එකේ XYZ කියන ස්පේස් එකේ එහෙම PQ කියන පොයින්ට් එක තියෙනවා. ඊට පස්සේ මෙතන එතකොට අපි අවශ්‍ය දැන් අපිට මේ ලයින් එකනේ ඉක්වේෂන් එකනේ අවශ්‍ය. එතන අපි හිතනවා මෙතන ඉන්න සාධාරණ පොයින්ට් එකක් XYZ කියලා. එතකොට XYZ කියන්නේ කවුද? මේ ලයින් එකේ ඉන්න ඕනම ඉක්වේෂන් එක. ඒතකොට XYZ වෙනස් වෙයි. XY මොනවා හරි අන්තය වෙනස් කරද්දී XYZ වෙනස් වෙන්නේ මෙන්න මේ ලයින් එක දිගේ. ඒක තමයි අපි ජෙනරල් පොයින්ට් එකක් විතර XYZ ගන්නවා කියන එකේ තේරුම මෙතන. හරිද? ඒතර අය පාවිච්චි කරන්නේ මෙන්න මේ කන්සෙප්ට් එක. PR කියන වෙක්ටර් එකයි PQ කියන වෙක්ටර් එකයි එක මත එක තමයි ඉන්නේ. එක මත එක ඉන්නා හින්දා මේ දෙන්න පැරලල් වෙනවා. එතකොට PR කියන වෙක්ටර් එක පැරලල් වෙනවා PQ කියන වෙක්ටර් එකට. ඒ කියන්නේ පැරලල් නම් අපිට මෙයා මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. P කියලා දාන ලැම්ඩා ඕ අවුලක් නෑ ඕන එක. PQ. එතකොට PR කියලා කියන්නේ දැන් අපි කියන්නේ PO කියන වෙක්ටර් එක නෑ OP. OP ගැ අපි දැන් මෙතන ඉන්නේ x1 y1
z1 කියන පොයින්ට් එක පොයින්ට් එක කියලා හිතන්න. q කියන්නේ x2 y2 z2 කියන පොයින්ට් එක. අපි මෙතන ඇත්තටම මෙහෙම ඊට පස්සේ කතා මෙතන වෙක්ටර්ස් පැත්තෙන් දැක්කම කටිය පටල ගන්න දැන් මෙන්න මේ විදිහට තිබ්බොත් මේ කියන්නේ මෙන්න මේ වෙක්ටර් එක ගැන. හරිද? ඒ කටිය දෙයන්නේ xy z කියලා නිකම්ම කණ්ඩායම් කණ්ඩායම් තුන කිව්වොත් කියන්නේ මූල ලක්ෂණ ඉඳන් මෙතනට එන වෙක්ටර් එකක්නේ xy z කියන්නේ. ඊට පස්සේ මේ කණ්ඩායම් වලින් කිව්වොත් මෙහෙම xy z කියන්නේ මෙතන මේ පොයින්ට් එක. හරිද? එතකොට OP කියලා කියන්නේ x1 y1 z1 කියන වෙක්ටර් එක. හරිද? අපි ඊටුම් ටයිස් එක කියලා කිව්වේ ඒලල් කාලේ ඒ පොයින්ට් එකක් පොයින්ට් එක කෝඩිනේට්ස් දෙනවා ඕකියෝ කියලා කියන්නේ x2 y2 z2 කියන එකන. එතකොට මට pq කියන වෙක්ටර් එක ලියන්න පුළුවන්. pq කියන්නේ x2 pq කියන එක ලියන්න පුළුවන්. වෙලා යන හිඳ අපරාධින්ද කියන්න මෙතන pq කියන එකන මෙතනින් අඩු කරන්න තියෙන්නේ. ඕකියෝ ගෙන් අඩු කරන්න ඕනේ op කියන එකන. අඩු කරාම මෙන්න මේ වෙක්ටර් එක එනවා. හරිද? මම නැත්නම් ඒක ලියන්නම්කො. PQ කියලා කියන්නේ x2 - x1 y2 - y1 z2 - z2 කියන වෙක්ටර් එක. ඊට පස්සේ අපි ඒකත් එක්ක සමාන්තරය කියලා කතා කරන්නේ PQ PR කියන වෙක්ටර් එකනේ. ඒතර PR කියන වෙක්ටරත් ඒ විදිහටම ලියන්න පුළුවන්. PR කියන්නේ මොකද්ද? PO ධන OR නේ. ඒතර මේක ලියන්න පුළුවන් OR - P OP එතකොට OR කියලා කියන්නේ XYZ මම එක එක නොටේෂන් තුනට ලියන් යනවා. එතකොට කට්ටිය අර පුරුදු වෙන්නත් හින්දා OR කියන්නේ මේක. OP කියලා කියන්නේ X1 Y1 Z1 කියන එකේනා. එතකොට ඒක අපි අඩු කරාම X1 Y ඍණ Y1 Z ඍණ Z1 සමානයි PR. එතකොට අපි කරන්නේ PR කියන එකේනා සමාන්තරයෙන්ද TPQ කියලා ලියන්න පුළුවන්. ඒක තමයි මේ කරලා තියෙන්නේ. මෙතන PR කියන එක කරා මෙතන ලියවෙනවා. PQ කියන එක කරා මෙතන එහෙම ලියවෙනවා. දැන් ආයි අපි අර වෙක්ටර්ස් වල කරන සුපරූ දෙ වෙක්ටර් මේ කියන්නේ මේ වෙක්ටර්ස් දෙකක් සමානයි කියන එකනේ කියන්නේ. ඒතර වෙක්ටර්ස් ද සමානයි. ආගේ අර කරස්පොන්ඩින් කම්පෝනන්ට්ස් ටික සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ x ඍණ x1 සමානයි t x2 - x1 y ඍණ y1 කියලා කියන්නේ t y2 - y1 z ඍණ z1 කියලා කියන්නේ t z2 - z1. එතකොට මට අවශ්‍ය xy z කියන එකේනාවනේ. ඒතර ඒව උක්ත කරගන්න මම x1 මෙහෙට යනවා y1 මෙහෙට යනවා z1 මෙහෙට යවුවාම මට එනවා ලයින් එකේ. එතකොට මේ ඇවිල්ලා මොකද? දැන් අපි අර අතර ගියන් දැන් අපි 2D plane එක කියලා කියන්නේ y fx නැත්තම් ඉම්ප්ලිසිට් ෆන්ක්ෂන්ස් නම් අපි කියන්නේ fxy සමානයි 0. ඒ කියන්නේ මොනවද අර මේ සර්කල් එකක් වගේ ගන්න. හරිද? මේක ඇතර x වර්ග y වර්ග සමානයි r වර්ග කියන එක නම් මම මෙහෙටත් ගත්තා. මෙතන මේ සම්පූර්ණ එකකට මෙහෙම කියන්න පුළුවන්. ඒතර අර ඒ වගේ ඒතර ඒ වගේම 3D වලට ආවම අපිට හිතන්න පුළුවන් මේ වගේ කියලා හිතන්න පුළුවන්. නැත්තම් මෙහෙම අර අර ඉම්ප්ලිසිට් කියලා හිතලා මෙහෙම හිතන්නත් පුළුවන්. ඒතර එකක්වත් විදිහට නෙමෙයි එන්නේ. මේ වෙලාවෙල පැරාමීට්‍රික් ඉක්වේෂන්. පැරාමීටර් එක කියන්නේ මොකද්ද? t. එතර ඇත්තටම වෙන්නේ මොකක්ද? අර xy z තුන් දෙනාම ආයි තනි විචල්‍යයකින් වෙනස් වෙන විදිහට පෙන්වන්න පටන් ගන්නවා. දැන් අපි සර්කල් එක ලිව්වෙත් එහෙමනේ x සමානයි r cos t y සමානයි r sin t. එතකොට x වෙන x වෙනස් කරද්දී y වෙනස් කරනවා කියන්නේ මේක නේ. එතකොට xy දෙන්නම අපි ගන්නවා අලුත් වේරියබල් එකක් හැරටද ගන්නවා ඒක හැන්ඩල් කරන්න. එතකොට දැන් අපි වෙනස් කරන්න t ව වෙනස් කරද්දී xy කියන එකේනා මේ ප්ලේන් එකේ සර්කල් එකක් විදිහට මේ xy කියන එකේනා ගමන් කරනවා. ඒක නැත්නම් එනක් පතේ. මෙතනත් එන්නේ කතාව තමයි xy z කියන තුන් දෙනාම අපි ඒතොර t කියන තනි වේරිය t කියන වේරියබල් එකකට තමයි අරන් තියෙන්නේ. ඒතොර t කියන එක වෙනස් කරලා දැන් t වෙනස් වෙන්නේ කොහේද කියලා අපිට පේන්නේ අර සර්කල් එකෙත් අපි මෙහෙම ගත්තොත් වෙනස් වෙන්නේ කොහේද කියලා පේන්නේ. ඇත්තටම ඉතින් ඒතරනම් පැරාමීටර් එක කියන්නේ මෙන්න මෙතන හදන කෝණේ. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතනත් ඇත්තටම පැරාමීටර් එක තියෙන තැන තියෙනවා. ඒක අපිට අර ඇක්සිස් මත ඇක්සිස් වලින් පේන්නේ නැහැ. හරිද? මොකද ඇත්තටම t කියන්නේ මොකද්ද? මෙන්න මේ ස්කේල් එක නේ. මේක t කියන්නේ. ඒ කියන්නේ අපි අර pq ව කොච්චරක් pq ව කොච්චරක් ස්කේල් කරාද කියලා හිතන්න. දැන් t බිඳුව වුණොත් බිඳුවයි.
ඔක්කොම බිංදු වෙලා ගිහිල්ලා ඒ කියන්නේ මෙයාගේ ස්කේලින් වැලියු ස්කේල් එක බිංදු වෙලා xy z කියන එක තමයි පේනවා p කියන පොයින්ට් හරිද දැන් ඔයාලට අවශ්‍ය තැනකට මේ t ව ස්කේල් කරලා අවශ්‍ය ඕන පොයින්ට් එක ගන්න පුළුවන් එතන t කියන එක කියන බිංදුව වුණාම xy z ඉන්නේ මෙතන ඒක මේ ඉක්වේෂන්ස් එක බැලුවහම පේනවා t සමානයි බිංදුව වුණාම t සමානයි බිංදුව වුණාම xy z කියන පොයින්ට් එක ඇවිල්ලා x1 y1 z1 කියන්නේ මෙතන එතකොට ඔයගලන්ට යම් කිසි අදහසක් එන්න ඕනේ අපි මේ ලයින් එකේ දැන් ලයින් එකේ මේ පොයින්ට්ස් දෙක විතරක් නෙමෙයි ඕනම පොයින්ට්ස් එකක් පාවිච්චි කරලා අපිට මේ ලයින් එකේ ඉක්වේෂන් එක ලියන්න පුළුවන් ඒතකොට අපි පාවිච්චි කරන පොයින්ට්ස් අනුව මේ එන පැරාමීට්‍රික් ඉක්වේෂන් එක වෙනස් වෙන්න පුළුවන් හරිද එතකොට අතනත් මෙතනත් එන්නේ එකයි එතකොට t කියන එක තමයි අපේ වේරියබල් එක t කියන එක වෙනස් කරද්දී මේ xy z මැප් කරන්නේ මේ වගේ ස්ට්‍රේට් ලයින් එකක් මේ 3D ස්පේස් එකේ ඒක තමයි මෙතන අදහස මම තියරි ටික කතා කරන් යනවා මොකෝ තියරි ටික තේරුම් ගන්න එකද ප්‍රශ්නේ මොකෝ මේ ඔයගලන්ට කලින් සතියේ එක්සැම්පල් බලවම තේරෙන්නේ නැති තියරි එක තේරුම් ගත්තාන් පස්සේ මේ එක්සැම්පල් සමහරක් අතෝ හදාගෙන යන්න පුළුවන් ආ හැබැයි මම මේ ප්‍රශ්න ටික මම කියවලා බලන්නම් මෙතන කියවලා අලුත් කන්සෙප්ට් එකක් මොකක් හරි තියෙනවා නම් මම ඒකත් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න දැන් මෙතන නම් කියලා තියෙන්නේ මේ වගේ PUE QUE කියලා පොයින්ට්ස් දෙකක් තියෙනවා හරිද මේ ගණන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් තනින් හදන්න try කරන්න මට ඇත්තටම අවශ්‍ය මෙතන තියරි එක කව කරන්න මොකෝ එක ගණන් හදන එක ඕගලන්ට තියරි එක තේරුම් ගත්තාන් පස්සේ තනින් උනත් කරන්න පුළුවන් හරිද එතකොට PQ ගැන පොයින්ට්ස් දාන්නා ඊට පස්සේ අපි දාන්න විදියට පුරුදු විදියට R දානවා ඊට පස්සේ මෙන්න මේ විදියට අපේ PR කියන එකේනා PQ ගේ සමාන්තර නිසා මේ විදියට අපි ඉක්වේෂන් එක ගලලා අපි පැරාමීට්‍රික් ඉක්වේෂන්ස් තුන ගන්න හරිද එතකොට මෙතන බලන්න මේ T කියන එකේනා 0 වුණාම අපි මෙතන P කියන එකේනානේ අර p කෙනෙක් කියලා සෙන්ටර් කරගෙන වගේ අපි ඔක්කොම ලියන්නේ ඉක්වේෂන්ස් p r p q. එතකොට p කෙනෙක් කියලා 0 කරාම මේ p q නේ p q ව t වලින් ස්කේල් කරලාන ගන්න. එතකොට t 0 වුණාම මේ ස්කේල් වෙලා බිඳුවට ඇවිල්ලා අපිට එන්නේ p කෙන පොයින්ට් එක. එතකොට ගාන්ට් එක 3 1 ඍණ 2 ඉන්නවා මෙතන. මේ 3 1 ඍණ 2. ඊට පස්සේ මේ වගේ අපිට ඕන නම් මේ වගේ දේවල් හොයන්න පුළුවන්. ලයින් එකක්. එතකොට ලයින් එකක් ඉන්ටර්සෙක්ට් කරන ප්ලේන් එකක් හොයන්න පුළුවන්. දැන් මෙහෙම ඉන්නවා නම් ස්පේස් එකේ මෙහෙම ඉන්නවා නම් මේ ලයින් එක මෙහෙම මේ ප්ලේන් එක කරා යන්න පුළුවන් නේ ඒතර ඇත්තටම කතාව තමයි මෙහෙම ප්ලේන් එක තියෙනවා නම් මේක ඕගොල්ලෝ නේ ජියෝමෙට්‍රි එකල හිතන්න පුළුවන් මේ ප්ලේන් එකට මේ ලයින් එක පැරලල් නැත්තම් පැරලල් නෝනාම ඇතිනේ පැරලල් නැන් මේ ලයින් එක මත නෙමෙයි නං හරිද සෝරි මේ ප්ලේන් එක මත නෙමෙයි නං මේක මෙන්න මේ ප්ලේන් එකට මේ ලයින් එක පැරලල් නම් මේ ලයින් එක කවදාවත් මේ ප්ලේන් එක ඉන්ටර්සෙක්ට් කරන්නේ නැහැ. ඒක කොහොමද තේරෙන දෙයක් නේ. හරිද? එතකොට xy z solutions නැහැ. හරිද? එතකොට මෙන්න මෙතන ප්ලේන් එක සමාන්තර නැත්තම් මේ ප්ලේන් එකයි මේ ලයින් එක සමාන්තර නැත්තම් අනිවාර්යෙන් මෙන්න මේක ඉන්ටර්සෙක්ට් කරන් යනවා පරි තැනකද. හරිද? එතකොට අපිට යුනික් සොලියුෂන් එකක් තියෙනවා x y z කියලා යුනික් සොලියුෂන් එකක් තියෙනවා මේ ප්ලේන් එකයි ලයින් එකයි පැරලල් නැත්තම් මෙහෙම කේස් එකක් තියෙන්නත් පුළුවන් නේ ප්ලේන් එක තියෙනවා මේ ලයින් එක පැරලල් ප්ලේන් එකට ඒ මදිවට මේ ලයින් එකත් ඉන්නේ ප්ලේන් එක මතමයි හරිද එතකොට ඇත්තටම එතකොට මොකද්ද මේ පොයින්ට් එකේ ඉන්න ඉන්ටර්සෙක්ට් කරනවා කියන්නේ මොකද්ද නිකන් අපි ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එකක් කියන්නේ මොකද්ද? ඒ පොයින්ට් එක ලයින් එකටත් අයිති, ප්ලේන් එකටත් අයිති. දැන් මෙතන ඉන්ටර්සෙක්ට් වෙනවා ලයින් එකටත් අයිති වෙන, ප්ලේන් එකටත් අයිති වෙන එක යුනික් පොයින්ට් එකයි. මෙතන බැලුවොත් ලයින් එකට අයිති වෙන, ප්ලේන් එකටත් අයිති වෙන යුනික් පොයින්ට් එකක් නැහැ. මේ කේස් එක බැලුවොත් ලයින් එකේ ඉන්න හැම පොයින්ට් එකක්ම ප්ලේන් එකේ ඉන්න පොයින්ට් එකක් වෙනවා. එතකොට ඒ වගේ තැන් වලට ඕනම මේ ලයින් එක මත හරිද xy set කිව්වම කට්ටිය පටලවා ගන්න එපා මුළු ස්පේස් එකම කියලා නැහැ ලයින් එක මත ඉන්න ඕනම xy set කියන පොයින්ට් එකක් සොලියුෂන් එකක් වෙනවා මොකෝ මේ දෙන්නම කැපෙනවනේ දෙන්න හැම ලයින් එකේ ඕන පොයින්ට් එක ගත්තොත් එයා බැලින්නම් ප්ලේන් එක මතත් ඉන්න ඒ වෙලාවට තමයි අපි කියන්නේ ඉන්ෆයිනයිට් සොලියුෂන්ස් කියලා. ඒතර මේ සොලියුෂන් සේව් වෙ මොකටද මෙන්න මේ ලයින් එකේයි ප්ලේන් එකේයි ඉන්ටර්සෙක්ෂන් එක. හරිද? ඒක ඉන්ටර්සෙක්ෂන් එක වෙන xy z කියන පොයින්ට් එක තමයි සොලියුෂන් එක. ඒත් මෙතන තියෙනවා කේසස් තුනක් අපිට තියෙනවා නෝ සොලියුෂන්ස්, යුනික් සොලියුෂන්. මේක තමයි ඉන්ෆයිනයිට් සොලියුෂන්ස්. ඉන්ෆයිනයිට් සොලියුෂන්ස් උනහමත් xy z කියන 3D ප්ලේන් එකේ ඉන්න හැම එකක්ම නෙමෙයි
ලයින් එක වුණත් පොයින්ට් ඉන්ෆයිනයිට් ගානක් තියෙනවා එතකොට ඒ ලයින් එක මතින් ඕනම් පොයින්ට් එක සොලියුෂන් එක නේද එතකොට ඉන්ෆයිනයිට් සොලියුෂන් එතකොට අපි දැන් ඒක හදන විදිය දැන් ඒක ඒ වගේ එක ගානක් තමයි මේ තියෙන්නේ PQ ලයින් එක ඉන්ටර්සෙක්ට් කරනවා XY ප්ලේන් එක XY ප්ලේන් එකේ තියෙන විශේෂත්වය මොකද්ද XY ප්ලේන් එක කියන්නේ මේකනේ XY ප්ලේන් එකේදී ඉසෙට් කියන එකේ නා බිඳුවයි හරිද එතකොට අපි හොයන්න යන්නේ මෙන්න මේ ඉක්වේෂන්ස් තුනේ දැන් අපි හොයන්නේ t හොයාගත්තනම් අපේ t ටික මොකද දැන් එක t එකක් දැම්මහම මේ t එකෙන් ආන්සර්ස් තුනම දෙනවනේ අපිට එහෙනම් අපි දැන් t ව හොයන්න ඕනේ මම දැන් මේ තියෙන කන්ඩිෂන් එක පාවිච්චි කළා මොකද අපේ මේ කන්ඩිෂන් එකෙන් ගන්න පුළුවන් pq line එක xy plane එක intersect කරන තැනදී අපිට ගන්න පුළුවන් කන්ඩිෂන් එක තමයි z 0 කියන එක එහෙනම් ඒකට අපි මෙතන දාන්න පුළුවන් පිටන්න එහෙනම් t සමානයි t මොකක් හරි t වලදී මෙයා මේ ප්ලේ xy plane එක intersect කරනවා නම් එතන z 0 එතකොට ඒට අවශ්‍ය t එක ඇවිල්ලා 0 සමානයි ඍණ 2 t ඍණ 2 එතකොට t කියන්නේ ඍණ 1යි ඒ ඍණ 1 ගිහිල්ලා මෙතෙන්ට දාන්නාම මේ තැන් දෙකට දැම්මාම අපිට එනවා මොකක්ද පොයින්ට් එක කියලා ඒ කියන්නේ මෙන්න මෙතන එන කපන පොයින්ට් එක මොකක්ද කියලා හරිද ඒ පොයින්ට් එක අපි මෙතන t ව හොයලා ඒ t xy ට y ට දැම්මාම අපිට එනවා intersection එක මේක එතකොට අපි ඉතන බලන ගාන t set සමාන බිඳුව නම් කො set xy plane එකේ d set සමාන 0 නේද එතකොට solution එකේ අන්තර කොහොමද set 0 වෙන්නත් ඕනේ ඒ වගේ දේවල් පොඩ්ඩක් හිතන්න එතකොට මේක ඇවිල්ලා parametric equation form එක තමයි මේ තියෙන්නේ මෙතන හරිද දැන් අපිට ඕකෙන් ගන්න පුළුවන් මෙන්න මේක ඇයි ඒක ගත්තේ කොහොමද ඉතින් පේනවනේ x ඍණ තිබ්බේ මොකද්ද x1 සමානයි t x2 ඍණ x1 අදරමත් මේකෙන් ගන්න පුළුවන් t කියන්නේ x ඍණ x1 x2 ඍණ x1 මේ වගේ තමයි මෙතන තිබ්බනේ y ඍණ y1 කියන්නේ t y2 ඍණ y1 ඒතකොට එතනොත් කියන්න පුළුවන් t කියන්නේ y ඍණ y1 දිම y2 ඍණ y1 ඕකේ වගේ ඉසෙඩ්ඩත් සමාන කරාම මේ මෙන්න මේ ඉක්වේෂන් එක එනවා අපි මේකට තමයි කියන්නේ මේක නෙමෙයි මේකෙත් මෙන්න මේක ඇල්ල විතරක් ගන්න හරිද මේක අපි කියනවා කාටීසියන් ඉක්වේෂන් එක කියලා ඒ ඉතින් මේ t කියන එක නැති හලලා යන එක ප්‍රශ්නයක් නෑ මොකෝ අපි අන්තිමට ඉතින් හලලා ගිහ අපි මේ විදිහට දන්නවා ගත්ත මේ විදිහට විතරක් ගත්ත කියලා කියමුකෝ ඉක්වේෂන් එක ඉතින් අපි මේ කියව ගන්න කරන්නේ මොකද්ද හරි අපි මෙතෙන්ට අපි හිතනවා මේක සමාන කරන වැලියු එකට ඒ වැලියු එක තමයි t හරිද මේක t මම මේක එකට සමාන කරනවා හරිද එකට සමාන කරාම මට මේ ටික මේ පැත්තට අනිත් පැත්තට සුළු කරලා මට ඒක අවශ්‍ය x වෙන්න පුළුවන් එතෙන්ට අවශ්‍ය y වෙන්න පුළුවන් එතෙන්ට යන z වෙන්න පුළුවන් ඉතින් ඇත්තට මෙන්න මේ සමාන කිරීමේ ඉක්වේෂන්ස් තුනකින් විතරක් අපිට එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් මේ ලයින් එක. ඒකට තමයි කියන්නේ කාටිසියන් ෆෝම් එක කියලා. ඒක විදිහක්. ඊට පස්සේ මට මේ මේකම එකම ඉක්වේෂන් එක තමයි ඒකේ විදිහට කියන්නේ. ඒතර මේක ඕගොල්ලෝ මෙතන නෝට් කරන්න ඕන තව දෙයක් තියෙනවා. බලන්න මෙතන උනත් ගන්න පැරාමීට්‍රික් ඉක්වේෂන් එක ගත්තාම මේ x2 x x2 - x1 y2 - y1 z2 - z1 කියන එක නම මේ ඇවිල්ලා මෙන්න මේ වෙක්ටර් එකනේ ඒ වෙක්ටර් එක ඇවිල්ලා අපේ ලයින් එකට පැරලල් වෙක්ටර් එකක් හරිද එතකොට අපිට ඒ ইনফরমේෂන් එක ගන්න පුළුවන් මේ පැරාමීට්‍රික් ඉක්වේෂන්ස් තුන ගත්තාම මට ඕගලන්ට අවශ්‍ය දේ තමයි පැරාමීට්‍රික් ඉක්වේෂන් දැක්කහම මේක ඇත්තටම කටපාඩමින් ගන්න ඕනේ දැන්නේ දැක්කහම තේරෙනවානේ x1 පැරාමීට්‍රික් ඉක්වේෂන් එක දැක්කහම ලයින් එක අපිට හැම්බෙලේම කියන්න පුළුවන් x1 y1 z1 කියන්නේ මේ ලයින් එක මත පොයින්ට් එකක් අයි ඒක තේරෙන අපිට t1 සමානයි බිඳු වුණාම x1 y1 z හරිද එන්න ඒකයි ඊට පස්සේ මෙන්න මෙතන x2 - x1 y2 - y1 z2 - z1 කියලා කියන්නේ ඒ n components වෙන vector එකකට දැම්මම අපිට එන්නේ line එකට parallel vector එකක් හරිනේ ඔන්න ඒ a ටික පොඩ්ඩක් දකින්න පුරුදු වෙන්න parametric equation එකක් දැක්කහම ඒ වගේම තමයි අපි එකෙන් මේ cartesian form එකට ආවම ඒ ඇතන පැරාමීට්‍රික් ෆෝම් එක චුට්ටක් වෙනස් කරන්න අපි ගන්න. ඉතින් මෙතන ඉන්නේ මෙන්න මේ තුන් දෙනා ගිහිල්ලා වෙක්ටර් එකට දැම්මොත් ඒකෙන් අපිට එන්නේ මේ ලයින් එකට පැරලල් වෙක්ටර් එකක්. මෙතන ඉන්න කට්ටියෙන් ගින් එන්නේ y ඒ කියන්නේ x සමාන x1 y සමාන y1 z සමාන z1 කියලා කියන්නේ ඒ ටික දැම්මම එතකොට x1 y1 z1 කියලා කියන්නේ මේ ලයින් එක මත ඉන්න පොයින්ට් එක. මොකද එකත් ආයෙ එන්නේ මෙතනත් ආයෙ t සමාන 0 කරාම තමයි එන්නේ. t සමාන 0 කරාම මේක 0 වෙනවා ගුණ කරාම
සමාන x1 y සමාන y1 z සමාන z2. දැන් අපි මේක තව ලියන්න තව ෆෝම් එකකට යන්න තමයි හදන්නේ. ඒ තමයි අපි එකට කියන සිමෙට්‍රික් ෆෝම් එක කියලා. එතන අපිට කියන්න පුළුවන් මෙහෙම දැන් මතකගෙන හරි වෙක්ටර්ස් වලට තිබ්බනේ ඩිරෙක්ෂන් කෝසයින්ස් කියලා එකක් තිබ්බ මතකද? ඉතින් ඇත්තටම ලයින් එකක් ගත්තාම ලයින් එක කාට මම කියවන කාටිසියන් ප්ලේන් එකයි අර මේ වෙක්ටර් ස්පේස් එකයි නිකන් එක උඩ එක දකින්න පුළුවන් දෙන එක මේ ඉන්නේ i axis v j axis එක මේ උඩ එක උඩම දෙක දකින්න පුළුවන් කියලා. ඒක දැක්කම එතකොට මේ ලයින් එකේ ඉන්න වෙක්ටර් එකක් කියන්නේ ඇත්තටම මෙයාගේ පැත්තෙන් ගත්තාම වෙක්ටර් එකක්නේ. හරිද? i j k කියන ස්පේස් එකෙන් ගත්තාම වෙක්ටර් එකක්. එතකොට ඒ වෙක්ටර් එකක් ගත්තාම අපි දන්නවා වෙක්ටර් එකකට තියෙනවා ඩිරෙක්ෂනල් කෝසයින්ස්. ඒ කියන්නේ ඇත්තටම නිකන් අර අපි මෙන්න මෙහෙම දැම්මහම cos alpha cos beta cos gamma ගැන නිකන් අර ඒ වෙක්ටර් එකේ ඉන්න පුළුවන් සරලම අනුපාත. සරලම අනුපාත කියන්නේ මොකද්ද? මේකේ මැග්නිටියුඩ් එක එකයි. ඒක පටියට පොඩ්ඩ බලන්න. ඒක මම ගිය සතියේ විස්තර කරා. cos වර්ග alpha දන cos වර්ග beta දන cos වර්ග gamma කියලා කියන්නේ එකයි. ඉන්න පුළුවන් සරලම එකට මේ වැඩුණා නිකන් මෙන්න මේ ප්‍රොපර්ටි එක තියෙන විදිහින් එකක් කියලා හිතන්නකෝ. cos alpha cos beta cos gamma වලින් කියනවා මෙයාගේ ඩිරෙක්ෂනල් කෝසයින්ස්. කියන්නේ මේ මේ ලයින් එක මත ඉන්න වෙක්ටර් එකකට අදාළ ඩිරෙක්ෂනල් කෝසයින්ස්. මොකක් හරි වෙක්ටර් එකක් මේක දිගේ ඉන්න ඕනම වෙක්ටර් එක ඩිරෙක්ෂනල් කෝසයින්ස් එකකයිනේ. මොකද ඔයාගේ ඩිරෙක්ෂන් එක ෆික්ස්ඩ් නේ. ඒ කියන්නේ මේ හැමෝටම ඉන්න alpha beta gamma ගැන ඩිරෙක්ෂනල් කෝසයින්ස් මේ තමයි. ඒතර ඒක හොයන්න කොහොමද? මේක හොයන්න පුළුවන් අපිට මෙහෙම a1 a2 a3 කියලා වෙක්ටර් එකක් තියෙනවනම් එතකොට මෙයාගේ v නේ මෙයාගේ මැග්නිටියුඩ් එක කියන්නේ a1 වර්ග a2 වර්ග a3 වර්ගයේ වර්ගමූලයනේ. එතකොට cos alpha කියලා කියන්නේ a1 බෙදීම a1 වර්ග a2 වර්ග දන a3 වර්ගයේ වර්ගමූලය. ඔය විදිහට අපිට මට cos beta කියන්නත් පුළුවන් cos gamma කියන්නත් පුළුවන්. හරිද? ඒක ඕන ගන්න පුළුවන් එක විදිහ ගැන තමයි මෙතන කියලා තියෙන්නේ. මේදී PQ කියන්නේ අපේ දැන් PQ කියන එක නර කලින් දැක්ක එකනම තමයි මේ ඉන්න වෙක්ටර් එකක් මේ ලයින් එකේ. ඒ කියන්නේ P1 කියන්නේ x1 y1 z1, P කියන්නේ Q කියන්නේ x2 y2 z2. ඒතර PQ වෙක්ටර් එක කියන්නේ x2 - x1 y2 - y1 z2 - z1. හරිද? ඒතර ඒකේ මට අවශ්‍ය මෙන්න මේ දිශාවට තියෙන කොච්චරක් තියනවද කියලා බලන්න. මම ඒකට තමයි i එක ඩොට් ප්‍රොඩක්ට් එක ගන්න. හරිද? i එක ඩොට් ප්‍රොඩක්ට් එක ගත්තාම එතකොට එන්නේ PQ ගේ මැග්නිටියුඩ් එක i ගේ මැග්නිටියුඩ් එක cos alpha. එතකොට මෙයාගේ මැග්නිටියුඩ් එක එකයිනේ. එතකොට PQ ගේ මැග්නිටියුඩ් එක තමයි ඒක PQ ගේ මැග්නිටියුඩ් එකනේ හිතන්නකො d කියලා හිතන්නකො සංකේතයක් කියලා දාගන්නකො. හරිද? එතකොට PQ නම් මෙතන d ගැන පාවිච්චි කරලා නැහැ. මෙහෙම ඉන්නවා PQ cos alpha කියලා කියන්නේ i ගෙත් එක PQ ගේ ඩොට් එක ගත්තාම එන්නේ i ගේ කම්පෝනන්ට් එක විතරනේ. x2 - x1. හරිද? එතකොට මෙතනින් අපිට එනවා x2 - cos alpha කියන්නේ x2 - x1 බෙදීම d. ඇත්තටම මේ d කියන්නේ මොකද්ද? මේ වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක. අයි ඒකනේ අපි ගිය සතියේත් කරේ මේ PQ කෙනෙක් කෙනා මේක ප්‍රොජෙක්ට් කරනවා. PQ cos alpha. ඒකනේ යගේ දිශාවට තියෙන කම්පෝනන්ට් එක. එතකොට PQ කියලා කියන්නේ මේ වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක. Sorry d කියලා කියන්නේ. නැත්තම් ඔව් ඒකයි. හරිද? Similarly අපිට ඒ විදිහට මේක ගන්නත් පුළුවන්. මේක ගන්නත් පුළුවන්. ඉතින් ඩොට් ප්‍රොඩක්ට් එක මොකක් හරි කරලා ඇත්තට මම මේ කියන්න හදන්නේ මේ වෙක්ටර් එකේ මේ ලයින් එකක් ඉන්නවා නම් 3D ස්පේස් එකේ ඒ ලයින් එකට අදාළ විදිහට ඒ ලයින් එක යම් ස්පෙસિෆයි ඩිරෙක්ෂන් එකක තියෙනවනේ. ඉතින් ස්පෙસિෆයි ඩිරෙක්ෂන් එකක තියෙනවා නම් ඒ ඩිරෙක්ෂන් එකට අදාළ ඩිරෙක්ෂනල් කෝසයින්ස් ටික අපි ගන්නවා. මොකද ඩිරෙක්ෂනල් කෝසයින්ස් ටික ඒ ඩිරෙක්ෂන් එකට තියෙන වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක මත අදාළව තින්නේ. මැග්නිටියුඩ් අඳපාව තින්නේ මොකෝ මැග්නිටියුඩ් එකක් විච්ච වෙක්ටර් එකක කම්පෝනන්ට්ස් එක තමයි cos alpha cos beta cos gamma කියලා කියන්නේ. මොකෝ මැග්නිටියුඩ් එකක් විච්ච වෙක්ටර් එක ඒ ඇක්සිස් උන ප්‍රොජෙක්ට් කරාම ඒ කම්පෝනන්ට්ස් එක නෙවෙයි අතරම cos alpha cos beta cos gamma කියන්නේ. මොකෝ ඒකනේ ඒ තුනේ cos වර්ග alpha දාන cos වර්ග beta දාන cos වර්ග gamma කියන එකනගේ වර්ගමූලය ගත්තාම එක වෙන්නේ මොකද? අර මැග්නිටියුඩ් එකක් විච්ච වෙක්ටර් එක ප්‍රොජෙක්ට් කරාම එන කැලී ටික. හරිද? ඉතින් ඇත්තටම මට ඕනේ මොකක් හරි වෙක්ටර් එකක් අරගෙන මේ දිශාවට දෙන වෙක්ටර් එක. අපි මේ වෙක්ටර් එකට PQ තෝරගන්න ඕනද? අපිට ඉක්වේෂන් එක තියා දැක්ක ගමන් මං කිව්වේ අර පැරාමීට්‍රික් ඉක්වේෂන් එකේ උනත් සිමෙට්‍රික් ඉක්වේෂන් එකේ උනත් මේ තුන දැක්ක ගමන් අපිට කියව ගන්න පුළුවන් ලයින් එකට පැරලල් වෙක්ටර් එක කවුද කියලා. පැරාමීට්‍රික් ඉක්වේෂන් එකේ තුල මේ තුන දැක්ක ගමන් කියව ගන්න පුළුවන් ආහරි මේ කම්පෝනන්ට්ස් එක දැක්ක ගමන් මට කියන්න පුළුවන් ආහරි මේක මේ වෙක්ටර් එක මේ ලයින් එක දිගේ ඉන්නවා කියලා. ඉතින් අපි
ඒ විදිහට දැක්ක ගමන් දැහිතන්නක මෙන්න මෙතන මේ x2 x1 මේ මේකම කම්පෝනන්ට්ස් එකනේ මේ ඉන්නේ මේ මෙතන හිටියෙත් යාමයි මෙතන හිටියෙත් යාමයි ඉතින් එතනින් එන වෙක්ටර් එක v කියලා කියනෝ v කියලා කියන්නේ a1 a2 a3 කියලා අපේ වෙක්ටර් එක කියලා හිතන්නකො එතකොට අපිට ආගේ ඩිරෙක්ෂනල් කෝෆිෂන්ට් ටික ගන්න පුළුවන් a1 බෙදීම a1 වර්ග a2 වර්ග a3 වර්ග හරිද ඊටසේ cos බීටා ගන්නත් පුළුවන් එහෙම cos ගැමාව ගන්නත් පුළුවන් එතකොට a ටික ගත්තොත් cos alpha cos බීටා cos ගැමා වලින් උත් ආයෙන්නේ තේ ලයින් එකට පැරලල් වෙක්ටර් එකක්ම තමයි හරිද ඉතින් a ඩිරෙක්ෂන්ස් එක පාවිච්චි කළාත් අපිට මේක කියන්න පුළුවන් අත්‍තර මේක කියන්න පුළුවන් විදිහ මම මෙතන ලියලා පෙන්නන්නම් මොකෝ අපි කලින් හෙව්වේ x x1 කියන්නේ x2 x1 සමානයි y y1 y2 y1 සමානයි z z1 z2 z1 සමානයි t කියන එක අයින් කරමුකෝ මොකෝ කාටේන් ෆෝම් එකට ගත්තාම මේ තුන මේ අන්තිමට වෙන්න ඕනේ ෆයිනලි වෙන්න ඕනේ මේ අනුපාත තුන එකිනෙකට සමාන වෙන්න ඕනේ එතන අනුපාත තුනක් නිසා මට ප්‍රශ්නයක් නැහැ මට මේක ඕනම එකකින් බෙදන්න පුළුවන්. දැන් නම් x x1 x3 x1 මම බෙදනවා d ගෙන්. d කියලා කිව්වේ මොකද්ද? මේක. ඒ කියන්නේ මොකද්ද මෙයා? මෙයාගේ පැත්තෙන් හිතුවොත් නම් a1 වර්ග a2 වර්ග දෙන a3 වර්ග. ඒ කියන්නේ x2 x1 වල වර්ගය +y2 y1 වල වර්ගය +z2 z1 වල ප්ලස් වල සම්පූර්ණ වර්ගමූලය. ତර ඒක බෙදුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. y2 y1 බෙදීම d සමාන z z1 z2 z1 d හරිද? ඊටස් මේකෙන් එනවා x ඍණ x1 කියන්නේ cos alpha සමානයි y ඍණ y2 කියන්නේ cos beta සමානයි y ඍණ y3 කියන්නේ cos gamma හරිද? ඒතර අපි මේ cos alpha cos මේවටම අර පාවිච්චි කරන සංකේතය තමයි l m n කියලා පාවිච්චි කරනවා. හරිද? ඒතර එහෙම වුණාම අපිට ඒ ටික ආදේශ කරලා cos alpha cos beta cos gamma මේ අකුරු ටික දාපුව විතරයි කරේ. හරිද? ඒතර එතනම දුන්න තව අදහසක් ගන්න පුළුවන් අර x x1 දැන් x2 x1 සමානයි y y1 y2 y1 සමානයි z z1 z2 z1 මම කියවන මෙන්න මේ කම්පෝනන්ට්ස් දැම්මම අපේ ඉන්නේ parallel vector එකක් කියලා. ඉතින් මට ඒ ටික අයින් කරලා වෙන parallel vector එකක් ඒ කියන්නේ ඒකට parallel වෙන vector එක components තුනක් දාන්නත් පුළුවන්. ඇත්තටම ඒකට parallel වෙන vector එකක් කියන්නේ මේ vector එක එකෙන් එන vector එක කියන්නකෝ දැන් මේ components තුනෙන් එන vector එක කියලා කියන්නකෝ v කියලා කියන්නේ. මට ඒකට parallel වෙන vector එකක් දාන්න පුළුවන්. ඒතර ඇත්තටම මේ parallel vector දානගෙන නිකන් lambda v වගේනේ. ඉතින් ඇත්තටම මේක equation එකේ වැත්තෙන් බලම ප්‍රශ්නයක් නෑ වෙන හැම ඔක්කොම නිකන් lambda වලින් ගුණ කරලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ ඉක්වේෂන් දැක්කම පස්සේ මෙතන මේ vector එකට parallel ඕන vector එකක් මෙතන දාන්නත් පුළුවන්. මොකෝ ඒකත් අන්තිමට finally ඒ line එක මත ඉන්න vector එකක්. ඉතින් මම උගලට දගින්න කියලා කියන්නේ මේ වගේ equation එකක් දැක්කහම මෙතන ඉන්නේ x1 y1 මෙතන අර x එක උඩ ඉන්න තැනින් අපිට හොයාගන්න පුළුවන් line එක මත ඉන්න point එකක් සහ මෙතන මේ යට ඉන්න components තුන vector එකට දැම්මහම අපිට එන්නේ line එක දිගේ ඉන්න vector එකක්. ඒ ටික තමයි ආ මේක කියන්නේ නේ මේ තියෙන මං කිව්වේ කාටිසියන් ඉක්වේෂන් කියලා තමයි මේකට කියන්නේ. මේකට කියන්නේ සිමෙට්‍රික් ෆෝම් එක කියලා. ඒ කාටිසියන් ඉක්වේෂන් එකම පොඩ්ඩක් සුළු කරාම තමයි එන්නේ. එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ තුනෙන් ඉන්ටර්චේන්ජ් වෙන්න හැකියාව තියනවා නම් හොඳයි. කාටිසියන් ෆෝම් එකෙන් පැරාමීට්‍රික් ෆෝම් එකට. පැරාමීට්‍රික් ෆෝම් එකෙන් සිමෙට්‍රික් ෆෝම් එකට. උවි නැත්නම් සිමෙට්‍රික් ෆෝම් එකෙන් කාටිසියන් ෆෝම් එකට. ඒක චුට්ට බලන්න කට්ටිය ඔබ්සර්ව් කරාම තේරෙයි මේක හරියට ලේසියෙන් කරගන්න පුළුවන් මේ එක මම එහෙම කියලා යන්න මෙන්න මේ කනෙක්ෂන් එක පොඩ්ඩක් කට්ටිය ගොඩනගා ගන්න try කරන්න මේක එක 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 ෆෝම්ස් වලට ඉන්ටර්චේන්ජ් වෙන්නේ කොහොමද කියලා හරිද ඊට පස්සේ මේ තියෙන තව දෙයක් ඉක්වේෂන්ස් දෙකක් ඉන්ටර්සෙක්ට් වෙන තැනක පොයින්ට් එක හොයන්න හරිද එතකොට එතනත් පාවිච්චි කරන දේ තමයි දැන් මේ දෙන්න ඉන්ටර්සෙක්ෂන් එකක් වෙනවා කියලා අපි මුලින්ම assume කරමු. assume කරාම එතකොට මට මේකෙන් ගන්න පුළුවන්නේ මේ තියෙන ඇත්තටම මේ කාටිසියන් ෆෝම් එක. ඒකෙන් මම මෙයා මොකක් හරි පැරාමීටර් එකකට සමාන කරලා ඒ පැරාමීටර් එකෙන් මම ගන්නවා මෙයාගේ පැරාමීට්‍රික් ඉක්වේෂන්ස් ටික.
හරිද? ඒක මේ කරලා තියෙන x ඉරණ 4 2 යවනවා මෙතෙන්ට 2s. හරිද? මේ තියෙන මෙතනට 2s ට යවලා මම කරලා ඊට පස්සේ මෙතනින් කියන්න පුළුවන් x කියන්නේ 4 ධන 2s, y කියන්නේ 3 ධන s, z කියන්නේ 7 ධන 2s. හරිද? අන්න ඒක දැන් නිකන් අත්‍යවම කට්‍යය කියන්න පුළුවන් දෙයක්. අර දැක්කනේ මේ තියෙන කාටිසියන් ෆෝම් එකෙන් පැරාමීට්‍රික් ෆෝම් එකට මාරු වුණ හැටි. හරිද? ඒ විදිහට ඔයගොල්ලෝ අර ටිකටත් කරන්න try කරන්න. ඒ වගේම මම අනිත් ලයින් එක මේකෙත් මේ තියෙන කාටිසියන් ෆෝම් එකනේ ඒක මොකක් හරි පැරාමීටරයකට සමාන කරලා එතනින් මං යනවා මෙතනින් මාරු වෙනවා පැරාමීට්‍රික් ෆෝම් එකට. මේ තියෙන ඒක පැරාමීටරයකට සමාන කරනවා, සමාන කරලා එතනින් එනවා පැරාමීට්‍රික් ෆෝම් එකට. එතකොට ඒක L x කියන්නේ ඍණ 1 ධන 3 t, y කියන්නේ බිංදුව ධන 2 t, z කියලා කියන්නේ ඍණ 1 ධන 6 t. එතකොට දැන් අපි ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එක හිතන්නකෝ. ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එක තමයි x bar, y bar, z bar. එතන මං කියවන දෙයක් x y z කියන මොකක් හරි මේ පොයින්ට් එකේ මොකක් හරි x y z කියන පොයින්ට් එකකට ෆික්ස්ඩ් s කෙනෙක් තමයි ඉන්නේ. අපි කියන්නේ ඇත්තටම s ට වැලියු එකක් දැම්මහම අපිට එකෙන් එනවා එකම s ගෙන් අපිට එනවා x y z පොයින්ට් තුන. එකම t කෙනෙක් දැම්මහම t ව ගිහිල්ලා එක t කෙනෙක් ආදේශ කරාම අපිට එතනින් x y z කියන පොයින්ට් තුනක් එනවා. මේ t මේ වැලියු එක ගත්තාම මේ ලයින් එකේ ඉන්නේ මේ පොයින්ට් මෙන්න මේ x y z කියන පොයින්ට් එකේ. එතකොට දැන් අපි හිතන්න දැන් මේ පොයින්ට් එක හිතන්නකෝ. මේ පොයින්ට් එකේදී අපි t සමානයි t නෝඩ් දැම්මම තමයි මට මේ පොයින්ට් එක එන්නේ. කියන්නේ x bar y bar z bar කියන එක. s සමානයි s නෝඩ් දැම්මම තමයි මෙන්න මේ x bar y bar z bar ගැන පොයින්ට් එක එන්නේ. ඒතර බලන්න අපිට එනවා equal. දැන් මෙතන නම් t නෝඩ් s නෝඩ් කියන එක තමයි මෙතන st කියලා පාවිච්චි කරලා තියෙන්නේ. එතන st st t මොකක් හරි a t කියන වැලියු එක දැම්මම ආපු x coordinate එකයි මේ ලයින් එකේ මේ ලයින් එකට t දැම්මම ආපු x coordinate එකයි මේ ලයින් එකට s දැම්මම ආපු x coordinate එකයි සමාන වෙන්නේ. ඒකට intersect වෙනවා කියන එක තේරුම එතන x coordinates දෙක සමාන වෙන්නේ වෙයි. එහෙනම් ඒ x coordinates දෙක සමාන කරනවා. මේති මේකයි මේකයි. ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. ඉතින් ඒක යට 3 t මෙතන 4 ධන 2 s. හරිද? ඊට පස්සේ එතන a t එක දැම්මම වෙන y coordinate එකයි මේ ලයින් එකට a s කියන එක දැම්මම වෙන y coordinate එකයි සමාන. ඒක තමයි කියන්නේ එතන 3 ධන s සමානයි මෙතන බිංදුව ධන 2 t කියන 2 t මොන 2 t. හරිද? ඊට පස්සේ හැබැයි ඇත්තටම අපි දැන් හොයන්න ඕනේ t u s y නේ. t u s හිටියට අපිට equations තුනක් තියෙනවා. ඇත්තටම t u s හොයන්න equations දෙකක් ඇති. හැබැයි මම මෙතන ඒ කතාව කියන්නම්. මෙතන තවත් සමීකරණ කෙනෙක්ගේ වැදගත්කම මොකද්ද කියලා. අපි ඇත්තටම මෙතන මුලින්ම කරලා තියෙන assumption එක කරන් තියෙන්නේ lines දෙක intersect වෙනවා ඇති කියලා. හරිද? intersect වෙනවා ඇති කියලා හිතලා අපි ලියනවා හරි t සමානයි මොකක් t වල තියෙන x point එකයි s වල තියෙන x point එකයි ඒක දෙක සමාන වෙනවා. t වල තියෙන y point එක සමාන වෙනවා s වල තියෙන y point එක. t වල තියෙන z point එක සමාන වෙනවා s වල තියෙන z point එකට. ඒක අපි intersect වෙනවා කියලා හිතලා ගන්න. එහෙම අරගෙන අපි මේ equations තුන අරගෙන හැබැයි ඒක නොවෙන්නත් පුළුවන් නේ. නොවෙන්න පුළුවන්ද කියලා අපි හොයාගන්නේ කොහොමද? මේ ඉක්වේෂන්ස් දෙක සෝල්ව් කරලා අපි SY TY හොයාගන්න. SY TY හොයාගෙන අපි A SY TY ගෙනිහිල්ලා මේකට දැම්මම මේ 3rd ඉක්වේෂන් එක සටිස්ෆයි වෙනවා නේද? ඒ කියන්නේ SY T ගැන අපි හොයාගත්ත යුනික් වැලියුස් දෙක මේ ඉක්වේෂන්ස් තුනම සටිස්ෆයි කරනවා. ඉක්වේෂන්ස් තුනම සටිස්ෆයි කරනවා කියන්නේ S දැම්මම ආපු X coordinate එකත් සමාන වෙනවා. t දෙන්න අපේ x coordinate එකට. ඒ වගේම මේ y coordinate උත් සමානයි z coordinate උත් සමානයි. ඒ කියන්නේ x y z කියන තනි පොයින්ට් දෙකකට ඒ කියන්නේ මොකක් හරි s value එකට ආපු පොයින්ට් එකයි t value එකට ආපු පොයින්ට් එක සමාන වෙනවා. ඒ කියන්නේ මේ lines දෙක intersect වෙනවා. ඒක නොවෙනාද කියලා අපි හිතා ගන්න පුළුවන්. මේ equations දෙක solve කරාම අපිට එනවා s y t y අරගෙන ඇවිල්ලා a equation අපි තුනට දැම්මම මේක satisfy වෙන්නේ නැත්තම් එහෙනම් මෙතන ඒ කියන්නේ z point එක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලයින්ස් දෙක ඉන්ටර්සෙක්ට් වෙන්නේ නැහැ. ඒක තමයි ලයින්ස් දෙකක් ඉන්ටර්සෙක්ට් වෙනවාද කියලා හොයන්න පුළුවන් විදිය. නැත්තම් ඕගොල්ලන්ට නිකන් ඉක්වේෂන්ස් මෙතනින් අපිට කෙලින්ම අර මේ කරපු වැඩෙන් අපිට ඉන්ටර්සෙක්ට් වෙනවාද කියලා හොයාගන්නවත් එක්කම ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එකක් එනවා. ඒ වුණාට නිකන් මේ වගේ දේවල් උත් හිතන්නේ හිතුවම අර මේ ලයින් එකේ කියන ඉක්වේෂන් එක හොඳට ෆීල් වෙනවා ඕගොල්ලන්ට. නිකන් ලයින් එකේ ඉක්වේෂන් එක විතරක් බලලා කියන්න බැරිද ඕගොල්ලන්ට මේක ලයින් එකේ ඉක්වේෂන් එක දිහා විතරක් බලලා කියන්න බැරිද ඔයගලන්ට? හරි මේ දෙක ඉන්ටර්සෙක්ට් වෙනවා කියලා. පොයින්ට් එක අවශ්‍ය නැහැ මේ දෙක ඉන්ටර්සෙක්ට් වෙනවද කියලා. හරිද? ඒක කියන්නත් පුළුවන් කමක් තියෙනවා ඇත්තට. මේක නැති තත්ත්වේ දැන් අපිට තියෙන එක ලයින් එකක් තියෙනවා
එක්ීන එක්වන් මේකයිල් අපිට තියෙන අවශ්‍ය තියෙන ලයින්ස් දෙකක් කියලා හිතන්නකො. එක්ීන එක්වන් ටූ මයිනස් එක්වන් සමානයි වයි රින වයිවන් වයිටෝ මයිනස් වයිවන් සෙඩ්රින සෙඩ්වන් ඉසෙට්ටූ මයිනස් ඉසෙඩ්වන් ඕක එක ලයින් එකක් එල්වන් තවලයින්න ඇත්තිනවා එක් මයිනස් ඇල්ෆවන් ඇල්ෆටූ මයිනස් ඇල්ෆවන් සමානයි වයිමයිනස් බීටවන් බීටටූ මයිනස් බීටවන් ඉසෙඩ් මයිනස් ගෙමාවන් ගෙමාටූ මයිනස් ගෙමාවන් හරිද මේ තියන්නේ එල්ටූ කෙර ලයින් එක අනිද මංගෝගලන්ට කිව්වන අර මෙන්න මේ ප්‍රොපටි මෙන්න මේ මේ දෙක දකින්නගට මේ එක්වන් පයිවන් නිසෙඩ්වන් කියල කියන්නේ මෙයාගේ මත ඉන්න පොයින්ට එකක් ඊට පස්සේ එක්ටූ මයිනස් එක්වන් කමා වයිටූ මයිනස් අයිවන් කමා ඉසෙට්ටූ මයිනස් ඉසෙඩ්වන් කියල කියන්නේ මේ ලයින්න එක දිගන්න වෙක්ට එකක් ඒවගේම තමයි මෙතනත් මේ ඇල්ෆවන් බීටවන් ගෙම්මාවන් කියල කියන්නේ මෙතර ඉන්න පොයින්ට එකක් ඒ වගේම ඇල්ෆටූරින ඇල්ෆවන් බීටටූරින බීටවන් ගෙමාටූරින ගෙමවන් කියන්නේ මෙතරඉන්න මේ ලයිනකට පැරලල් වෙක්ට එක මුලින්ම අපිට හිතන්න පුළුවන් ලයින්ස් දෙකක් තියෙනවා නම් ලයින්ස් දෙක ඉන්න පුළුවන් විදි ඇත්තරම අතනත් අල කරේ මොකක් ධර්මංගර කලින් බ්‍රීෆ්ලි කරේ මේ ලයින් හෙකුයි ප්ලේන් හෙකුයි ඉන්ටසෙක් වෙනවා කියන ඒ වගේම දෙයක් තමයි මෙතනත් කරන්න අපි ලයින් දෙකක් ඉන්ටසෙක් වෙනවා නම් ඒක සොලූෂන් එක කරන දෙයක් තමයි කරන්න එතකොට බලන්න මෙතන ලයින් දෙකක් මෙහෙම තියෙනවා මේ දෙක පැරලල් නම් සොලූෂන් ලයින් ඉන්ටර්සෙක්ෂන් එක සොලූෂන් එක කියලා මොකද්ද ඒ කියන්නේ මොකක් හරි පොයින්ට් එකක් තියෙනවා ඒ පොයින්ට් එක ඒ ලයින් ලයින් දෙකටම කොමන් දැන් මෙතන මේ ලයින්ස් දෙකේම කිසිම කොමන් පොයින්ට් එකක් නැහැ ඒ කියන්නේ මේන එක කේස් එකක් කියලා හිතන්න පුළුවන් කිසිම තැනක මේ දෙන ඡේදනය වෙන්නේ නැහැ ඒකෙන්ද අපිට කියන්න පුළුවන් මෙතන නෝ සොලූෂන් ආයි මම මතක් කරන්නේ සොලූෂන් එක කියලා කියන්නේ මොකද්ද මේ දෙන්න ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එකේ x y z වැලියුස් තුන. හරිද? ඊට පස්සේ තියෙන දෙයක් තමයි හරි මේ දෙන්න ඡේදන වෙනවා කොයි හරි. එතකොට මෙතන තියෙන දෙයක් තමයි 1 යුනික් සොලූෂන්. හරිද? මොකක් හරි එක පොයින්ට් එක යුනික් පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එක L1 ටත් අදාළයි L2 ටත් අදාළයි. හරිද? තව කේස් එකක් තියෙනවා මෙහෙම. ලයින් දෙකම පැරලල් වෙනවට අමතරව මේ ලයින් දෙකම එක උඩ එක ඉන්නවා. එතකොට මේ මෙතන L1 ගේ තියෙන හැම පොයින්ට් එකක්ම L2 ගේ තියෙන පොයින්ට් එකක් වෙනවා. L2 ගේ ඉන්න හැම පොයින්ට් එකක්ම L1ට අයිති පොයින්ට් එකකුත් වෙනවා. එතකොට එහෙනම් මේ ලයින් දෙකක් යන ඇත්තටම එක ලයින් යන ඉන්නේ අන්තිමේ මෙතන. ඒ ලයින් එක මත ඉන්න ඕනම XYZ කියන පොයින්ට් එකක්. එතකොට සොලූෂන් එක කරන සොලූෂන් එක කියලා මම මොකද්ද අදහස් කරේ ජියෝමෙට්‍රිකලි මේ ලයින් දෙකට කොමන් පොයින්ට්ස්. ජියෝමෙට්‍රිකලි මේ ලයින් දෙක මේ ඉක්වේෂන් එක සොලූෂන් එක ජියෝමෙට්‍රිකලි අපි ඉන්ටර්ප්‍රෙට් කරන්න මොකද්ද ඒක තමයි මේ ලයින්ස් දෙකේ කොමන් පොයින්ට් එක මොකද්ද කියන එකනේ. එතන හැම මේ ලයින් එකේ ඉන්න මත ඉන්න හැම පොයින්ට් එකම ලයින් දෙකටම කොමන්. එතකොට එහෙනම් ඒ වගේ මේ පොයින්ට් එක දිගින්න හැම එකම එතන ඉන්ෆයිනයිට් පොයින්ට්ස් ගන්න තියෙන මේ ලයින් එකදී. එතන ඒකෙන් තමයි අපි කියන්නේ ඉන්ෆයිනයිට් සොලූෂන්ස්. ඉන්ෆයිනයිට් සොලූෂන්ස් කියන එකෙන් අදහස් වෙන්නේ ඕනම XYZ කියන එකක් සොලූෂන් එකක් වෙනවා කියලා. මේ ලයින් එක මත ඉන්න ඕනම පොයින්ට් එකක් සොලූෂන් එකක් වෙනවා. මොකෝ ලයින් ඒ පොයින්ට් එක ලයින් දෙකම කොමන් නිසා. එතකොට ඒ වගේ ලපොයින් ලයින් එක දිගේ පොයින්ට්ස් ඕන ප්‍රමාණයක් තියෙන නිසා එතකොට මේක ඉන්ෆිනිට් සොලූෂන් එක. එතකොට මට අපි ඉක්වේෂන් අර මෙතන නම් මං ඉන්ටර්සෙක්ට් කරනවා කියලා assume කරලා ඉන්ටර්සෙක්ට් වෙනවා නම් අපිට අවශ්‍ය ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එකත් එක්කම හොයාගත්තනේ. දැන් මට නිකන් චෙක් කරගන්න ඕන නම් මේ වගේ ලයින්ස් දෙක ඉක්වේෂන්ස් දෙක දැකලා මේකේ මෙන්න මොන වගේ සිනාරියෝ එකක්ද මෙතන තියෙන්නේ කියලා. තියෙන නෝ සොලූෂන්ස් ද වන් යුනික් සොලූෂන්ස් නැත්නම් ඉන්ෆිනිට් සොලූෂන්ස් කියලා හිතාගන්න ඕන නම් කොහොමද ඒක මං කරන්නේ. එකක් තමයි දැන් ඒකෙන් තමයි ආයි මං අර විදිහට දකින්න එක ලේසි කියලා කිව්වේ. අපි ඉක්වේෂන් එකක් දැක්කහම අපිට හැම්බෙලේම මේ ඉක්වේෂන් එක දිහා බලලා කියන්න පුළුවන් මේ ලයින් එක දිගේ ඉන්න වෙක්ටර් එකක් ගන්න පුළුවන්. දැන් චුට්ටක් වෙලා ගියාට ගමන්නේ ඒක මං කතා කරලා පෙන්නන්න. ඒතර ලස්සන කේසස් තුනක් අපිට ඩිරයිව් කරන්න පුළුවන්. මොකද එක මොඩල් ලියන්න හරිද මේ තියෙන්නේ L1 කියන එකේනා මේ තියෙන්නේ L2 කියන එකේනා එතකොට මෙතනින් මට ගන්න පුළුවන්නේ x2 - x1 y2 - y1 z2 - z1 කියන මේ වෙක්ටර් එකක් මේ තියෙන්නේ x1 y1 z1 කියන එක
මේ තියෙන මෙතන alpha 2 minus alpha 1 beta 2 minus beta 1 gamma 2 minus gamma 1 කියන vector එකයි alpha 1 beta 1 gamma 1 කියන point එකයි. ඒතර මම කතා කරන පළවෙනි case එක තමයි l1 උයි l2 උයි parallel හැබැයි අර එකමත් දැන් අර එකමත එක නැහැ. l1 අර l1 උයි l2 උයි එකමත නැහැ. එතන මෙතන අපේ කේස් එක මොකද්ද මෙතන තියෙන ඇත්තටම no solution කියන කේස් එක තියෙනවා ඒක වෙන නම් වෙන්න ඕනේ මොකද්ද මේ වෙක්ටර්ස් දෙක පැරලල් නම් එතකොට අපි දන්නවා මේ ලයින් එක මත ඉන්න වෙක්ටර්ස් දෙක අපි දන්නවා එහෙනම් ඒ වෙක්ටර්ස් දෙක පැරලල් වෙන්න ඕනේ ඒ කියන්නේ x2 - x1 y2 - y1 z2 - z1 කියන එකන පැරලල් වෙනවා alpha 2 minus alpha 1 මොකෝ ඒ වෙක්ටර්ස් දෙක ඇවිල්ලා ලයින්ස් දෙක මත තියෙන වෙක්ටර්ස් දෙකක්. ඒතරේ ලයින්ස් දෙක පැරලල් නම් ඒ ලයින්ස් දෙක මත තියෙන මේ වෙක්ටර්ස් දෙකත් පැරලල් වෙනවා. හරිද? එතකොට ඒකෙන් තමයි ඔයාලට ලයින් එක ඉක්වේෂන් දෙකක ගම මේ වෙක්ටර්ස් දෙක හොයාගන්න පුළුවන්. මේ පැරලල් ලයින්ස් දෙක මත තියෙන වෙක්ටර්ස් දෙක. ඒතරේ ඒ දෙක හොන් ඒ දෙක පැරලල්ද බලන්න. ඒ දෙක පැරලල් නම් එහෙනම් අනිවාර්යෙන් l1 උයි l2 උයි පැරලල්. හැබැයි ඒ දෙක අසමාන නම් අසමානද කියලා චෙක් කරන්න ඕන මොකද්ද කරන්න ඕන? ඔයා ගිහිල්ලා L1ට දාන්න L2 මත ඉන්න පොයින්ට් එක. L1ට ගිහින් දාන්න L2 මත ඉන්න පොයින්ට් එක. දැම්මහම එතකොට ඒක සැටිස්ෆයි වෙනවා නම් L1 කියන ඉක්වේෂන් එක. ඒ කියන්නේ මෙන්න මේ රේෂියෝස් තුන එකිනෙකට සමාන වෙනවා නම් මෙන්න මෙයා මත ඉන්න පොයින්ට් එක. එතකොට මෙයා මත ඉන්න පොයින්ට් එකත් අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් මේ උඩ ඉන්න alpha 1 beta 1 gamma 1 දාන්න නිසා. එතකොට එයාව ගණන්ලා මෙතෙන්ට දැම්මහම alpha 1 beta 1 gamma 1 ව දැම්මහම ඒකේ මෙන්න මේ රේෂියෝස් තුන ගන්නට බැලන්ස් වෙනවා නම් ඒ කියන්නේ alpha 1 beta 1 gamma 1 කියන එකේ මෙයා මතත් ඉන්නවා. එහෙනම් දෙන්නම ලයින්ස් දෙකම පැරලල් නම් උයි මේ ලයින් එක මත ඉන්න පොයින්ට් එකක් මේ ලයින් එක මතත් ඉන්නවා කියලා අපි හොයා ගන්නවා නම් එහෙනම් කේස් එක තමයි මේ දෙන්න පැරලල් උයි l1 සරල සමයි l2ට. අයි දෙන්නගෙම එකම ලයින් එක ගැන කියන්නේ. හැබැයි ඔයා ගෙනිලා මේ පොයින්ට් එක මේ ලයින් alpha 1 beta 1 gamma 1 කියන පොයින්ට් එක l1ට දැම්මම මේ රේෂියෝස් තුන සෙට් වෙන්නේ නැත්නම් ගන්නට එහෙනම් මේ ලයින්ස් දෙක පැරලල් හැබැයි එකම ලයින් එක නෙමෙයි. ඒතර මෙතනේ තමයි no solution කියන කේස් එක ඉන්නේ. මෙතන තමයි එන්නේ infinite solutions කියන කේස් එක. ඒ දෙකම නැත්නම් අනිත් එක තමයි අපේ possibility එක. එහෙනම් මේ දෙන්න intersect වෙනවා. නෑ හැබැයි එතනත් පොඩි කේස් එකක් තියෙනවා. පැරලල් නොවී ඉන්ටර්සෙක්ට් වෙන්නත් පුළුවන්. නෑ ඒ කියන්නේ පැරලල් නොවී ඉන්ටර්සෙක්ට් නොවෙන්නත් පුළුවන්. කේස් 3 එක දැන් අර මෙහෙම යනවා වෙක්ටර් එකක්. ඒ වගේ නැතුව හිතන්න මෙතන මේ ලයින් එක මෙහෙම ප්ලේන් මේ ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එක දිගේ යනවා වගේම තව ලයින් එකක් එනවා කියලා හිතන්න ස්ක්‍රීන් එකෙන් එළියට. ඒතර ඒ දෙන්න ඉන්ටර්සෙක්ට් වෙන්නේ නැහැ නේ කවදාවත්. ඒතර එහෙම කේස් එකකුත් තියෙනවා. ඊට පස්සේ ආයෙත් තියෙන කේස් එක තමයි ඉන්ටර්සෙක්ට් වෙන එක. මේකම ඇත්තට මේ මෙන්න මේ කේසස් දෙක කතා කරේ අර ලයින් එකේ ඉක්වේෂන් එකකින් මෙන්න මේ යාගේ පැරලල් වෙක්ටර් එක ගන්නයි ඒ ලයින් එක මත පොයින්ට් එකකුයි ගන්නවා කියන දේ ඔයගලන්ට ෆැමිලියර් වෙන්න. ඇත්තට මේක ඉන්ටර්සෙක්ට් වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන නම් තියෙන්නේ අර වැඩේ තමයි ඉන්ටර්සෙක්ට් වෙනවා කියලා assume කරලා SVTU හොයලා අන්තිමට අපිට එනවා SVTU තුන්වෙනි ඉක්වේෂන් එක සටිස්ෆයි කරන්නේ නැහැ කියලා. ඇත්තර ඒ මේක ඇත්තර වන් ෂොට් ඔක්කොම ටික අපිට හම්බ වෙන ඉන්ටර්සෙක්ට් වෙනවද නැද්ද කියන එකයි වෙනව නම් මොකද්ද කියන එකයි. ඒත් මේක නියම මන්නේ බේසික් අයිඩියා දෙන්න ඕක සමහරවිට දැන් උගන්ට MCQ වගේ නෙන්නේ ඒතෝර නේ අහන්න පුළුවන් මේක අවබෝධයක් තියෙන හොඳයි මේ වගේ ඇත්තරම තේරෙනවා මේ මේව වෙනස් විදිහට මේ x1 alpha 1 මේ පොයින්ට්ස් චූස් කරාට මොකද එකම පොයින්ට් එක ඕන ඕන ලයින්ස් ටික ඔයාලට හිතාගෙන මේ ලයින් එක ඉක්වේෂන් එක ලියන්න පුළුවන් ලිව්වම ඔයාලට අර බැලු බැල්මටම පේන්නේ වෙනස් විදිහට. හැබැයි ඇත්තටම බැලින්නම් සමහරවිට එකම ලයින් එක ලියලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් චෙක් කරගන්න ඇත්තටම මේක හොඳයි. ඒකේ අර ලයින්ස් වල පැරලල් අර ලයින් මත තියෙන වෙක්ටර්ස් දෙක පැරලල් වෙනවාදයි සහ එක ලයින් එකක පොයින්ට් එක අනිත් ලයින් එකේ පොයින්ට් එකට අනිත් ලයින් එකට සබ්ස්ටිට්යුට් කරාම මේක සැටිස්ෆයි වෙනවා නම් අපිට එකම ලයින් එක හිතා ගන්න පුළුවන්. අර ඒ වගේ MCQ වලට වගේ ඕගලන්ට ඒක ලේසි වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. අර බැලු බැලමට වෙනස් වෙනවා නම් සමහරවිට ඒ මේ කාඩ්සින් ෆෝම්ස් එකෙන් රිප්‍රසන්ට් වෙන්නේ එකම ලයින් එක වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඕගලන්ට චෙක් කරගන්න මෙන්න මේ ප්‍රොපර්ටිස් ටික බලන්න පුළුවන්. අර පැරලල් වෙක්ටර්ස් උයේ තියෙන පොයින්ට්ස් උයි සලකලා බලන්න. අපේ එන අදර එතනින් නවත්තමු.
Thank you.